अप्धानं देशक्खयो निप्धानं तेशक्खयो निप्धानं मोहक्खयो මේ පුුණ්‍යාණු මෝදනාව ගැනත් කිව්වොත් එලිවෙනකම් බණ කියලයි මේ පින් අනු මෝදන් කරන්න. එනිසා මේ මෙිහිපිට කරන්න පුුවන් ලොකුම් පින්කම කරලායි මේ පින් අනු මෝදන් කරන්න මීට වඩා කරන්න පින්කමක් නෑයයි. බුදුරජාණවාසකගේ ධර්මය ශ්‍රවණය කිරීම දේශ කිරීම ශ්‍රවණය කිරීම හා සමාන පින්කමක් තවත් නෑ ති. එති එනිසා මේ පින්කම අද දවසේ අපි අවසන් කරන්නේ කටයුත්තල සහභාගච් සියලුම් පින්ගතුන්ට පුුණ්‍යාශිරවාධ්‍යයන් එක කරලා. ඒට කලින් ඔබටත්තේ පුුණ්‍යාශිරවාධයයක්න් උරුමයි ඔබේ ජීවිතය අප්‍රමාණ අවසවරන්න සවබවාල ප්‍රඥාාව වැඩින් මේ මහපිනේ කාන් තෝෂ හේතුවෙනවා ඒනම් ඒ පුුණාංශවාාධයට පෙර මංකැමටි තව මේ දුර බැහැරින් අප අපේ පින්වත් පිරිසිනු මෙතැනත් මේ ස්ථාන බොම උනන්දුවෙන් බණහගෙන බොහො සතුරටු දවසක් ඔබ නිරන්තරේම මේ ශ්‍රී අරණ විහාරයේ සනරාම රාත්්‍යයට පැමිණෙන්ඩ. ඔබ හොයන්න නිවනේ කාන්තෙම ඔබට උරුම වෙනවා දෙගැන කිසිම සැක අත්්‍යයාගණ්ඩපා මුලාවෙෙන්ඩෙපා අනාත වෙන්ඩ එපා එකේක මතවාද පස්සේ අන්්ඩෙපා බුරු දේවල් පස්සේ අන්්ඩෙපා ඔබට සත්‍ය ධර්මය පෙන්වා දෙන්නේ අපිට ඔබෙන් කිසිම දෙයක් අවශ නැහැ ඔබ පැමිණීමම විතරයි වැදගත්තෙන්නේ අපිට හැකිපමනින් අපි සංග්‍රහ කරලත්යවනවා. පිව හමතින් මේ නාහන ඔක්කොම පිවත් පිරිස එකතු වෙලා මේ වැඩේ කරන්නේ මේ සඳහා බොහෝ පින්වතුන් දැන්ගට පිංන්න ෝදන්කනකට බලාගන්න පුලුවන් බොහෝ පිංවතුන් ්‍රම මගේ ශක්ති ප්‍රමාණින් උපරිම දායක වෙලාටය නො ඒ පිංවතුන්ට මේ ආරාමිත් හැදී මේ අද මේ ඔබ සුවසේ බණහන මේ ආරමි හැදුවත් ඔවන්මයි එති නිසා ඒ පංවත් පිරිසගේ කරුණාවෙන් මේ පින්වත් පිරිස බානහැව්වා බොහෝ සැපතක් පුදාකරගත්ත ජීවිතේ. ඉතිං එක නිසා මේ අපිට සත්පුර සකමින් අපි කරන්න පුළන්දේ තම අපි ධර්මය අවබෝධරගන තවකෙනෙට ධර්මය අවබෝධ කර දෙදඩ ධර්ම උත්සාහය. ඉතින් අපි බුදුව්‍යාන් වහන්සේ වෙනුවෙන් කර ණයගෙවීම. ඇ අපි හදවතිින්ම මුළු ජීවිතයම කැප කරලා තියෙන්නේ ජීවත් වනත් බුදුරජාණ වහස වෙනුවෙන් මලත් බුදුරජාණන් වහන්සේ වෙනුවේ. එනිසා අපිට ීවත්තුනත්තකයි මලත්තකයි කිය තමයි කියයන් පුළුවන් ඉන්නේ ඒක චන්ඩි කියයනග උලත්තකයි පිලත්තකයි මලත්තකයි නැත්ත එකකයි කියලෙගෙන ඒක ගොකතාවක්නවෙයි. අපි ජීවත් වනත් අප ජීවිතය අර්ථය බුදුපාණන් වහන්සේ අපි මලත් අපේ ජීවිත අර්ථය බුදුියාන් වහසේ නිසා බුදුපියාන් වහසේ ශ්‍රීස අධර්මය වෙනු අපි ජීවිත මියෙන් කැපෙනවා. අපි අධර්මයට එරෙහිව නැගටිනවා. අපි ධර්මයට අප ජීවිතයෙන් පූජා කරනවා අධර්මයට එරහි අපි හඩනගෙනවා එනිසා. ඔබ කොන්දේසි විරහිතව නිවනට පමුණවනවා ඔබ අනන්සාේකන පිහොයන්නේ නැපිට වැඩන්නේ ඔබ බද්ිමාත් මනුෂේද කියනෙක් විතරයි ම බලන්නේ එච්චරම මට වැදගත්. ඔබුද්ධිමන් මනුෂ්‍යේක් නන්ඒ හොඳදරමඇති. ඔබේ තරාතිනම කිසි ආකාරික වැඩන්නේ ඔබ බුද්ධමාත් ප්‍රඥාවත මනුසේක්නම් ඔබ හිතො මනුසේනම් ඔබ අවංක මනුසේනම් ඔබ සත්පුර සසේක්නම්. ඔබ අකුසලය දුරුකරගෙන කුසලේ වැඩන්න කැමති කෙනෙක්නම්. ඔබ ඇතුලාන්ටින්න අර පහස් සත්්‍යයාව කෙළවා දමා උත්තරීතර මනුෂ්‍ය, ධර්මය මනුෂ්‍යයා විතුරු කරගන්න කැමැති කෙනෙක් නම්. ඒනම් ඔබ ඒ කාන්තෙම එඩ සනරම රාත්‍රිය සොයාගැෙන මේ උතු මූශුද්ධ නගරේයට අන්‍රාධ පුරයට හැම මාසිම අවසන්සෙන සුරාදා මේ විදිටි නොෙක් මාධ්‍යන්ගෙන් තවප්‍රකට කරනවා නාගතේ තවත් මාධ්‍ය සම්බන්ධව ඉදිරයේදී. මේ සෑම සීලුව ආකාරෙකින් අපි උත්සාහ කරන්නේ. මේ රටේ ඉපදිිච්ච මේ උතුම් පිින්වන්ත මනුෂසයන්ට නිවනාවබෝධ කරලා දීම. නිවන් සහප ලැබේවා කියල ගහගන්නවා ගේල සෝහනිේ. ජීවත්වන කාලයතුල නිවන ගැන හිතන්වන්න ඇති දල මැරන්නට පසේ ගහගන්න ඇතෑ නිවන් සැප ලැබේවා කියල සොහොනි අන්නන්නේ මිනිස්සු හැමෝම් මේේ පොතක වන්්ඩෝන්. මේ මනසේ නිවීමයි, නිවනයනු මනසේ නිවීමයි. මේ පොත නිකන් දෙයන්නේ. මේ පොත. ද්‍රනය කල මේ වගේ පොතක් ඔබට බදන්න්න කවදාවත් ෙන්දොල ලොක මුදලකට ගණඩුවන කවරුව නිකන්ඳන්නන්නේ මේ පොට්ටික මුද්‍රණය කලා දින්නෙත් මේ බණහන අපේ සත්පුරු සපංඇතු. මේ මේ අපේ මේ සදහම් මණ්ඩපේ වටා මේ රොක්කලායින්න මේ යාානාවන්ත ගුණුවන්ත මනුසසිි තමයි පොට්ටිකක් මුද්‍රණය කරලබොට දින්නේ නොමිලේම අරංහිල නිවන්ඳකින්න කියලා. මෙච්ච උපකාර කරලත් නිවදකින්න බැරි නම් ොම කනගට මනස්ය ගැ ඒනි සමන්ගෙන සත් පුරසේක් හදව පිරිසිද. ඊට පස්සයබට පුළුවන් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගණ්ඩ. ඉතිං එනිසා සෑම මාසකම් අවසන් සෙන්සුරාද දරු මල්ලු ඔක්කොම කැටුව අම්ම තාත්තා එක්කගෙන මේ අරපේ බදුල්ලේ අම්ම ූපාසකම්ම වගේ ඒ දරු පින්ම දරු අම්ම එක්කන් එන බණහන්ඩේ වගේ උබත් ඔබේ අම්ලවතාත්තලව න්න්නට ඔබේ දරමල්ංව එක් එන්න ඔබේ සහෝතර සෞතුර ැමම් එක්කං ඉන්න මේ සෙනසුර මේ මේ සනරා රාත්‍රී අපි ගුඩාත් ්‍යමුරු ධර්මයයක් දේශනා කරන්න . කාටත් පැටහෙන ධර්මය දේශනා කරන්නේ. මේ විදියට අගන අහගෙන අන්ඩෝන එකක් නෙවෙේ. දෙකක් වනා කතරක් පහ අහගෙන අනොටහොම, ඔබට වැටහෙ ඔබේ අවබෝධ වෙනසක් සිද්ධ වෙලා. ඔබට වැටහහි ඔබගේ මනසේ මහා සැහැල්ලුවක් ඇති වෙලා. ඔබට දැනේ ඔබගේ හිතන එක වෙනසක් වෙලා. ට දැන ඔබගේ ින්තන මේ චර්යාත්පක වෙනසක් ඇති වෙලා ඒ වෙනස සුබදායකයි ලොබට දැයිනවා. සැපදායකයි කියල දයනවා. මනසට සැහැල්ලුවත් දැනයි. ඇම අතින් ඔබට සූබර ජීවිතයක් කුරුමේනවා මෙලොවත් පරලුවත් මේ ජීවිතය දිරහත් නොවනුන්. එනිසා ස්වර්ගමෝක්ෂ සම්පර්ට්‍යය උදාකර දෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න පෙලගැහින්ද. දෙ ී රහිතව ලකායි කුහේටියයක්ක් කමන්නන්නේ කහේ ඉඳකෙන හරිකමන්නන්නේ ම න බනා මෙතැට මෙෙන්වන්න එක කියලත් නෑ නමුත් මෙතැට ආවුත් ඔබ ගෙදරින්න්නවාට වැඩිය හොඳට බහානවා ඒක ඇත්තද පුොරුද. ගෙදර හිටියොත් ඔබ පොඩ්ඩක් ඉති හැතත් පේනවා තොට කල්පනායනවා මෙහෙම පොඩ්ඩන්නකං ඇලට් එකත්දාලා ආයි බණහනවා කියලා අයි බණහාන්ඩවෙන්න ඉතින් ඊළඟ බවේ තමයි එතකොට. එනිසා ගෙතරීද ගැන බණහනවා කියන එක වෙන්නැති වැඩක්. එක බොහොම දුස්කර වැඩා. ගෙතරිීදගෙන වේර වඩන්ඩත් බෑත්තටම ගෙතරතියන්නේ පරිසරයක් කෙලෙස් බර පරිසරයක්න එනිසා මේ ස්වී අරණ විහාරයෝබේ නිර්වාන නවාතැනවී. මේ උත්තරීතර දහම් තෝතැන්නක් මේ නිර්මාණය කළින් මේ මේ පවිත්‍ර බිමක් මේක මේ මේ බිම මේ පොළොවෙ තියන්නේ මහ සාධාරණ වෙහෙසක් තියන්නේ මේ මේ ආරාමි ඉදියුුණේ මේ බණහන සත්පුරුසයන්ගේ හදවත තුල. මේ බණහන අපේ විශේයෙන් අපේ විදේස්කත ලන්න පින්ගතුන් තමයි මුකර ලංකාවන්න පින්ගවතුන්ට තිය ආර්ථක ප්‍රශ්නත් එෙක් මේ ලංකාවවිතින ආර්ථක ටාත්තෙක් අමාරු මේමට උපකාර කරන්න නිසා විදෙස් ගත පින්වතුන් තමයි. වැඩිහරියක් මේ පින්කමට සම්බන්ධ වෙලා මේ ඔබට මේ අවශ්‍ය කරන බිම මේ උතුම් වූ ආරාම භූමි ඉදිකල්ල දුන්නන්නේ නිසා මේ බිමේ යන වැලි කැටයක් පවා හරිම උතුම්. පිරිසිදු මිනිස්සුන්ගේ දහඩිය කඳතුලින් ඉදිවෙච්ච පන්සලා. එනිසා මේ පාන්සලේ රැව් දෙන්නේ නිවන ගැන නිර්වාන ධර්මය ගැන සම්මා සම්බුධපාන් වහන්සේ අවශ්‍ය කලේ කුමක්ද ෝක අයට දේශනා කරට අන්නේ පනවිඩේ ලබාදින පාන්සලාක්. එනිසාමං සියලොුම් පින්ගුතුන්ට ආරධනනා කරන මේ ඇතිවෙච්ච කුසලේ නසා ගණන්ඩපා. ඔබට මාසිකටිකදවසක් හරය බේ. ඔැ ගැන හිත ස්ර්ග මෝක්ක සම්පත්තිය ගැන හිතල සදාාතනික සුවේ ගැන තලා එක් රයක්කොට නිදිවරන්න බැරිනක් ඔබේ ජීවිතේ. ඔබම හාසාර්ථක විනිහ කොච්චරලු කතාකිව. අපි කොච්චර ලොක කතාකිව්වාත් ම මහවලා මහවලා මිත්‍ර ජීවිතය ජගත්තකිවවට ඔබට මේ අමා ධර්මය වෙනුවෙන් එකැ අනුගෙන් නිදිවරන්න කියල නේ කියැන් තමන්වෙනේ බුද්ධසරණ ගච්චාමිකව ොක්දකල දැන් මන්දන්නවන්නේ තමන් තුළමයි පිහිට තියෙන්නේ තමන්තුළම යාලෝකේතතිය නහෙන. ඒ ආලෝකය උදාකරගණ්ඩ මේ අන්දකාරය නසන මේ යාලොක මත්‍රාත්‍රියයේ එකරයක් නිදිවාරගණඩ තරම් වීරයක් ඔට නැත්තං ඔබ නිවන ගැන කතා කරන්න සුදුස්සෙක් නෙවී ඔබට නිවනක් ගැන කතාකිරීම අදාළ මාතෘකාවක් නෙවෙේ දැම්ම. තවකට කාල අත්තියනො තවසර කෝටි ගාන අත්බව කෝටිගානක් තවයාට කිහිල්ලලා ඔබ නිවන ගැන කතා කරන්න ඕඩට. එ නිසා වීර උපද ගණ්ඩ වීරවන්ත මනුස්සෙක්වෙන්ඩ මේ ඇතිවෙච්ච හටගත්ත කුසලේ නසා ගණ්ඩ එපා හරිම ලේසි කුසලේ නසාගන්න හැ අපිට හරිම ආමාරුයි කුසලයක් ඇති කරගන්න. කුසලයක් ඇතිකරගණ්ඩ අමාරුවු හැබැ කුසලේ නසා ගණ්ඩ හරිම ලේසි. ඔබටමො තේනවා ඔබට තැම මේ බණහන්න පුරුද් ඇතිකට ග්ඩ මේක ලේසින් ඇතික කරන්න පුළුවන් පුරද්දන් නිම මේේක. රන්සාර අප්‍රමාණ පින් ඇති මනුසියන්ට විතරයි මෙහි බණහන්න පුළුව නැත්තම් බෑ මෙෙහිම බනහන්ඩ. ො දැලතින් වද මෙහි බණහන්නමිනිස්සු. දැකල නෑනි පැයි බණහන්න පැත් නිදි කිරිර? හට කල්පනාරර හතරතේ බලබල තරතේ දේවල් ගැන කල්පනා කර තමයි ඒඩිං ගත්ත හනිි බණන. ඉතිං පැදහයත් තිස්සේ සමාධිගතව පිරිසිදු මනසකින් මෙම බණහන්න පුළුවන් කියන්නෙම ඔබ විශිෂ්ට මනුස්සේ බොතුන් මනුස්සේ ඔබ අමරනිය අත් වරුමයි ඔබ දන්නඇැතුනාාට සමහරිට ඔබේ නම මේ විශ්වේ අමරණීිය ලයිස්තුවට එකතුේ ලෑැසිි දැ බදන්න ඇතිතුුණනාට දන්න තුනනාට ගන මහට දන්නව ඇති. දන්න්න අතඇ ඒක වෙනම දෙයක් හැබයි ඔබට එකක දෙයක් වැටහෙනවන. ඔබ බුද්ධම්ම සංගත්‍ර විධරත්ය කෙරහහි. නැවත කිසිකලක වෙනස්කරන්න බැරි ගෞරෝනීය, අවච්චා ප්‍රසාධිෙන ගෞරෝනීය විශ්වාසිකින් ප්‍රසාධීකින් න්නන් ජීවත්තයෙන්නේ. ඔබේ ඇහැකණ නාසේ දිවසරරයේ සංවරවෙලා කිය ඔබට දැහෙනවනම්. ඇකන නාසය සංවර කරගන නම් ජීවත්තෙන්නේ. ඇකන නාේ දිවසරරේ සංවරකරගන නං ජීවත්තයෙන්නේ. ඒ කාන්තයම ඔබ දැකින් හිටියත් ැත්. ඔබේ නම මේ විශ්වය අමරණීය මිනිසුන්ගේ ලයිස්තුුවට සනරාමර මනුෂ්‍යයන්ගේ ලයිස්තුවට ඔබේ නමත් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අමරණී අවස්ථාව මේ සනරාමට රාත්‍රීයට සහභාගි වෙන සියලුම සත්පුරුසයන්ට උරුමයි. තමන් මේ දුකෙන් නිදනවද මිදනවද නැද්ද කියන එක දයිවේයට බාරධයෙන් ඕොනු තිරණයක් නෙවෙේ. අර අන්‍යාගමික එම නැත්තම් මිත්‍ය දුෘෂ්ටික. බ්දීන් පස් යන මනු්‍යය මයි මන් රණම දෙවියන් හසිට භාරදීන්නේ දෙවියන් වහසතම අපිියෝ බලාගණ්ඩ ඕන කියලා ඕ අපේ සිංහල යොත් කියනල ඇද්ජනතු දෙයුම් බලාගණඩෝන අපියෝ කියලා බෞද්ධ වෙලා මොනදියො මොනොබ බලාගණ්ඩද එනිසා ඔබ බලා ගණ්ඩෝ නඔබ තමංග බලාගන්න න තමන් තමන්ගේ රැකවරන්නේ තමන් එනිසා එ බුද්ධමන් මනුස්්‍යෙක් වෙලම මේ භයානක සංසරුවදුරින් නිදහස් වෙන්ඩ ස්ථාන ඇකරග කටයුතු කරඩ මේ හටගත්ත කුසලේ කිසිමාආකාරකින් නසාගණ්ඩ එපා එකුසලේ නසාගන්න නැහැ නිවනතෙක්ම පිරිිවනචෙක්ම අත් නොහැර මේ ගමන යනුවගේ අධිස්්ාය කවරු සාධකාරයක් පවත්තු. සාධ සාධ සා ො තෙර සරණ හමුදුරුව න්සරණයි කතා කරන්නේ මං පාලිින්ද මම ඉන්න ඉතාලිය බිලාන්නො නගරේ. මම උ වවහන්සේගේ ධර්ම උ වහන්සේ කලා ඉදුරයක් ලියේද නෑ අපි හමුදුරේ මමගැ ධර්මයට අලුත් කෙනෙක් උබහන්සේ නිත්‍රම දේශනාකරා දේශනාවවිදී වහන්ස කල්්‍යාන මිත්‍රෙ කල තිමු තුම් මේ කල්ල්‍යයන මිතරත්වය විිතත්තේ ම වහන්සේගෙන් කමටහනක් ගන්නත් මම ධර්ම ම්‍රම දන්නන්නේ නෑ ධර්මය පොෙනවා උරදු දෙක්ක වගේ කාලඇතුලමු කොදම කතෝලික කෙනෙ මම යන මග යන් කිසි බරදක් තියනවන මටක කරුණාවෙන් පහදා දෙන්න කියලා උබහන්සේගේ ම කරණය අද සිටින. පහමුදුරන්නේේ වහන්සේ ඉදිරිපත් කර ප එක දෙකට එක මම අදහසක් ඇතුළත් කරන දෙවියන් වන්සේගෙන් මිස්සු සරණ පතනාකිෙන ඒක ඇත්තරම බොරුවක් කියෙන එක මම බුදු දහම කියෙක් දෙට පස්ේ මම තේරුම්ගත්ත දෙයක් मකද මට තරහ කියෙන मකද මමගේ දම පස මම රදින මට අප හමුදුර කරणාව පහාදර දෙන්න මට ගොඩाන තරහාාව මම පොඩි देේයට අවශ්‍ය्य ඇති දකටක් මම තරහා ගත්ता ඒවාගේ ගොඩाක් देව සිද්धන අමුත්තිේ හමදම අඩුවල්න ගත්ත හේතුවනේ මම දම තුरे මුදුियाණ හස के ධर्මයෙන් හිත කියනද කුමදද කියने එක හොයන්න ඒකර් එක්ක මම බාහිර තියෙන දේවල් ඇයි මම අල්ලන්නේ කියන දෙත එක්ක මට ගොලක්දේවල් අපි හන්දුරණය ගැඩුරෙන් කරු මතක හිටින්නේනෑ ඒක මත ඇගුල ප්‍රශ්ණයක් වනා අනමුත් මම ඊට පස්සෙ හිතුවා මතක හිටින තියක් අත්තකට තියලා මට තේරෙන ටික මම තේරුම්ගන්නවා කියන තැනට ාව ඒ ෙහමුදුරුවේ මං හමේලාම ක්‍රියාවන් තුළදී ඒදේ තේරුම් ගණ්ඩුත් සාකරා මේදේ මේකවෙන්නන්නේ මොකක් නිසාේ කට මේකක් කරන්න මමද තරන් කිතද මේදේ කරන්්ඩුත්සාහරන්න මම උදේ ගිටිද්ද ට නගිටිම කියන්න හිත අයතියනවා ඇඳවුඩ කිවවාහන ගිටිනවා කරන්න කිවම කරන ඒ වල තමා දැඳල මට දරු දෙන්නෙක්කන්නවා දහමට ආට පස්ස හිතුුණදේම අප හැදුුරණ මුලින්ම තටි කලින් ඇසන ැති කියලා මොකද මට ප්‍රමාදේයට එක කාරණාවක්තියන නිසා එනිසා ධම්මගේ කාරම්ුණුණක් කෙටි කාල ඇත්තු දී මොකද මට වගකීම කියනෙක් කියයන නිසා ඒගොල්ලන්ට මාර්ග්‍යයක්ක හදලදීලා මම දහමතුළට එන්න තම මගේ අදහස තියෙන්න්නේ දරු දෙන්නවත් එතන්ට ගන්න තම මගේ වූමනාව म य मा प्या ंदගේ ධर्ම में श्්‍රवणය करें මට हेතු धन्य है නමුත් වැदी දහමත් श्්‍රवණයර නමුත් ඒ දහම පසු පස ගන मොකදමක හෙददी මේ දरदी කියने ගठहूना कब हेතුवार्द කියන්න दान कारने कंद අප हममा गोडा डडी दवना से अला रतेයක් අපहුකන් දෙන්න කැමති මන නමුත් වාසනාවක් කදන්නේ බුදු කියානන්ගේ ආශීරාද නිසාවෙන්න ඇති මට ගොඩක් දේවල් දහම තුළින් පහදල දෙන්න හැකයා වෙලා හැකියාවක් ිල ඒත් එක් මුලින් හෝංකන් නොදුන් අම්ම දැන් ටිකක් හුකම් දෙන්න තැනට පත්तेලා තියෙනවාඒම බුදුන්හන්ස ර්‍රතමමා නමස්कार රකරන්නේ මොකද වහන්සේගේ දහම නිසාමතමා हमිය තැනට ඇවිල්ලती එන්න කියලා ඇතින් මගේ ඕූමනාව ම මුදල්ලලින් කරාට වැඩක්න රොබහන්සේදේ ඉස්සලා දේශනා කරාමකොදමට දශමයකින් හරි එක අවස්ථාවකින් හරි අම්මට සද්දාාව හැරි ඇති කරන්න පුළුවන්කම ලගමත් ඒක වටිවා කිය තැතතා ම ඉන්නේ තාත්තන හෝන් දෙනවා අටිකක් මම ඒ සහය දරවා පිහාමුදුරුවනේ හන්දුරුවණය මම මේ අනම්මගේ රදිත්ම ධර් ඔබතුමා ඉතාම නිවැර්දි මාර්ගයක කියයන කෙනෙක් කියලා පේනවා එවිතරන්නෙවෙයි දැන් උපතින් උපතින් කතෝලික ඉල්ලඟට හින්දු ඊලට නොවෙක්කාගන් තියෙන්න්න පුළුවන් කෙනෙට ඒ උපතින් ලැබිනාගම කියල කියන එක යම් කිසි හේතු පලවසින් ලැබෙන එකක්යක ඉතිං සංසාරය ඒ දරපු අදස් වල අනුකූළලුව තමයි හෙම දෙක් ලැබෙන හැබැයි පති කෙබඳ ආකමක වන්නත්. උපතින් එබඳ ජාතියක වුණත්. සම්මා සම්බුදු පාණ වහසේ දේශනා කරන පවිත්‍ර ධර්මය යමෙක්ට හරියට ඇහුුණොත්. ඔහුගේ ජාතිආගම් කුලමල බේද ඔක්කම අහෝසි වෙනවා ඥානවන්තයන්ටයි මේ ධර්මයේ. ඥානුවන්තයාට නෑනි කුලයක් මලයක් බේදයක් එහෙමි කන්නන්නේ ඥානුවන්තය හැම කලේකමින්න්නවා. හැම අනුසජාතිකම ඥානුවන්තය ඉන්නවා මිනි ජක න න්ති ව දධිය න්තියෝ ්‍රඥාවන්තය වන්නවා. මෙන්න මේ ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්මී. එනිසා මට ඉතා පැහැදිලි පේනවා ඔබතු ති තල ෙක් ද මාදැ හොඳ ෞද්ධක්ෙ ඉන්න බව. ඔබතුමාට බුදුරජාණ වහසේ කෙහි ඒය අවශ්‍ය කරන උත්තරේතර ප්‍රසාධය ඇතිවෙලා තියෙෙන කියලා පැහැදිලියෝ පේනවා. ඉතිං ඔබතුමා යනගමන හරි තවදුරට ලෝතුරවාරණය බණහන්ඩ තියන සියලු ප්‍රශ්නට විසතුම් ලැබෙයි. එතකොට ආදරනී අම්මටත් ත් ධර්මයාව බෝධද කල දී අම්මවත් ේලු මිති්‍ය දුෂ්ටි ග ගලලා මවට කරන්න පුලන් ලොකුම් පස්ථාන කරලා අම්මටත් නිර්වාන් කර්මය අවබෝධ කරල දෙන්න බතුමාට හැකියාව ලැබේ අපි එසේම වේවා කියලත් ප්‍රාත්ථනා කරනවා ශාදු. සා 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 එ පෑමුදු ම මෙතැට සම්බන්ධ කර නිසාන්තය නිසාන්තය ඇතින්නවා. හ ප ලන්න න ඔ මොකද පිහන්දුර ම යාලු ඇස්රු කරන්නේ මොකද යාු ඇසුරු කරොත් පෑන්දරුනෙ ැන මකට සම්පට පලාබන්නේ කතා කරන්න ඉට මම දරලනිසා අතුගේ අතහා සැහහම මේ මොක දෙතෙන්න්න පොතුමාලට මේ පාලින්ද මහතා ගැන ඔ කතෝලික ද බෞද්ධේද බෞද්ධේ බෞද්ධේ. ඒක මම දැන් ඔොබියව කිය නතයහන්දරන නොන්තනක කවරවරි කවු කෝුද කිය හොත් ම බෞද්ක් කියලා කියන මට ඒ ශක්්ති ලබිලා තියෙනවා.වසා ිබම් මේ අස්ථ ඇහැම්දුරන නිශන්තයියට පින්න්නු මෝදනනාරන මොකොද ෂන්තයගේ මම පන්සලේදී හම්බුණේ කතා කරවාම එයා මාමචුක්්ටක් බල ඇතම මාතෙක් පතා කරේ මුකද මම මතයක් පස්සේ දුවනවාද. में होयान अंदर කියला ट से आए මट हु ම को ां के धर्म सम्म मांगගේसा सम्बध्य लेටे तर्केसा बाां से වැඩ करना ගमा करතर क්‍රियाාව में සිक्तिने अगरर सने िया के धर्මයට මම धर में हाला धर् में तूल මටटैना करें මगे जीවිතයට අරගන්න तााइ काय बाहरत යन देवालले හොම रत වෙला याන්න किने कබड करර सा करमाना इतना भारदक किनक මටट ඒ අනුව මම එකෙන් වෙලා හම්බලටම නිත්වෙලාට වැඩකරවා දෝසට පෑ හතර පාස් දඳහන් වෙලාවා කියින් වැඩකරන ොන ද කඩකර අතර තුර වාන්සක ටසට මුලිදරම නේ එහෙමයි ඔබතුමාට දැ ඔබතුමා දැන් ඔබතුමාට හෙම වරදා කියසන මට පී නෑ ගැන්න ඔබතුමා යනු විදි හරි දැන් පැහැදිලිම අවශ්‍යමදේ තමයි මේක අවශ්‍යමදේ තමයි තමන්ට උමනාව කඇතිවෙන් ඩඕන ආතාගතයන්හසේගේ පවිත්ව ධර්මය අවබෝධ කර කණ්ඩඕන කියලා ඒ ධර්ම අවබෝධ කර කණ්ඩෝන කියන තැනී දෙගෙන බණහන කෙනෙක් නං ඔබතුමා අනිවාරෙන් වැඩක් කර දිබ නැහවත් ඔබතුමා ඒ කාරයට නෙේ මුල්තැනතින්නේ බාන එකටම තමයිමුණ ක්‍රියාවත් කර මුදුුවන මුබන තම අරමලු කරන්නේ ඉටහා දෙ රමකට ධර්මයකටෙන්නේක් ලෝක තියෙන වැඩේ දෙකට යන්නේ ලුවක්ෙන්න්න අබතුමාය විද්‍යියෙන් ගැටලුවක් වන්න අබතුමාාව යන විදිහයට ස්සාරායනකොට තව ධර්මාබෝධය වැඩිනකොට තව විවේකයේ වැඩිවෙ විවේකේ වැඩිවෙන්ඩ වැඩුවෙන්න්න මනසතව පාරිසුද්ව වෙනකොට. ඔබතුමාට ඉතාම හොඳට පහසුවෙන්ම නිවම්මක වටන්ට වශ පරිසර නොබෝකාලෙකින්ම උදාවෙෙයි ඒගැන කිසිීම සකඇත්තියාගන්න ප ඒසේම සිද්ධ වී. ෙන් පැන්රු උබහන්සට බොහෝම පිම බහන්සට නිර්වාණය වබෝධය සාක්ෂත් ඒවා කියලා. අ කරන පහරුව ප රුවන්ස මමත් නුවන් නුවන් මත ශ්න ණයි සරණයි මනස් මටම පිටබඳ වනේ නක මට අදහසක් සාකච්චා කරනති මකාාන අනිසා ගොඩත් දුරට වැති මේ වල මාර්ගේ යෙතුනකාලින් මුड़ින් නමුත් මේහම්බ මට ලෝ තුරදන හා සමග සම්බන්ධන්න ලැබුණ අපේ ඥාති හිතවතක් හේතුවේ මං දාන්ද ගොඩදුටම සතුවෙන්නේ දිනද නමු ලකා ම සයමදශනක් වගේ වන්සේගේ माං हा अच्छा आसाई बैसारना उस इ में में धम कि धर्म नाम में हिते न अवस्था में तुै में कैमा मनस हामलेला में හ ඒත් අංවැලදීත් මන් දකින්නේ අසරනමනස්ස විසින් පහමරි දානය පිල්ඩියල පි පිටල කරලයාදුනටවස් මේ වයිසකුද විය ධන අර එම අරගෙනවර වෙලා ර හය බැටේ න වැක්්ටිදරල හවස පහට සිිල්ි පවරන වෙලාගේ දට්ටනෙනවා මට ඇතිළින් සංසාරේ ගැන කලකිීමක් ඇති වෙලා ධර්මය ෝ හොයාගේ නේවාගේ තරගරයාර සිට වැඩිය अवस्थ्यंग दिया ध म न में मट क हुना अि कला में सामा स्वामीहा से बनाक कसुत पैग सीमा और विसर थिया और स दिहा बलागे बना किन इ बन विया අ මේදයෙන් හිත තියෙන් ඔලෝස හමුයි එට පැ සියමු දේවල් අවසන් කරන්නවා ටම අහම්බෙන් වගේ පෑ දහායක කොල්හ ොලහක කාලසීමක් දිකට බණ කියන ඔබවහන්සේගේ ධර්මය මට මුණ ගැහුණ මට එතින්දී මේ වනම්ැ දැරු මේ පැයක් ඇතුළොද මේ සාමන් වහන්සේලා මොක්කද අපට කියල දී රද නිය මේ අහම්බෙන් වගේ මේ සංසාරගමන පු ය පල්හාට ගංගා සංසාර ගංගය පල්ිහාට ගාගෙනන අතර අතරතුර බහන්සේ පිළිවරාගෙන තවත් හෝ පින්ම පිරිසක් උඩුගම්බලා මේක තංසාර කමන ජන මට යාාටක් දක්න ලැබුණ ස්න් වහන්සේ මමත් අමාරුවෙන් වගේ අපසුුවදු වගේ මමත් ඒ අටාර්ම ගොඩ වුණ ඉතින් ධර්මය ගැන කිකර මුලින් කතා කරල නෑ මේක තනෙ මගේ මස වචන පටලන හේකරම මුලම සම ඉදඩවාගෙන මේ ධර්මය ගැන ඔබවහන්සේගේ මන් සන්නම රා්‍රී මීට කලින් තුනක් පවත්වා තිනේ තුන මම එක දිගට අසා තියෙනවා ගැන සුම්නා ලිකාවස්සේ ව ු මටකාස මේ ගොඩත් මටය දැනගන්න ලැුණනා ඉගරගන්න ලැබුණා ධර්මය ගැන පුදුමන්කාර ශ්‍රද්ධ භක්තියක් මගේ හිටේ ඇති වුණා ඉතින් කුමන ආකාරෙන් කුමුණ පුද්ගලෙ මේ ලෝක करे डा में दर मेंतर पला क से मर में ता म මෙන් වහ තිස්සයක් වෙන හ ඇැන් ඔබතුමාට මේ වචන ස්තිර වසයම ගන්න පුලුවන් ඒ තමයි ජීවිතය කියත් විත අත්හැර වනත් පිවිදරත්නය අත්හැර කලනේද ස් මට ඕන දැ මගන්න තැන වනත් මංගේ කියන ඕන ේලෝක ඕනම ජගත ඕෝනම පුත් ජරෙ. चानेेौरनेवे नतमा र्म उस हम मनचानिए सा म गौ मंग में धर्मना अतारीनहा से मंग विवाह काई दरवां देने किन मंग में पसु बहले थ मद में दर्म मेंती में उत्तरी से दर् में हमूने पहुएला हम ब पं तेन नमत म धंसार कामा तो हमारे स सेंग टमान करो म बिन मग दरन उपकार मन रा स तुन मट जांपूर्ण मेंर ा दे से कोा में दर मेंसा में, करना समत करकेतीनी एक निसा म संसार कार वहसी में कम कर में बहुत पि में तु सम म कोे हुना माला स्वामीनहा से में लोगतु अरण व सठाना व सहा गहाला एत मंग हिला जा स्वा से करनाया मा इदरेटमा के संसर कम में टेट कर ताया अवने र සා මාද තුන්න් වැඩමා වනම් පසු ය අවෙච්ච ප්‍රශ්නාතයට පත්ේ වා දැරනවා විවිධාකාර මේ පුද්ජලයන් ස්වාන්න් වහන්සේක ධර්මය කරුණාව අභියස එක්ටැස්ස ඔයිට වඩා කැන්මසන්සාරගමලින් හපුතු ප්‍රහත් මාර්ගයක් උගින් මෙම म केटगेगे म मेंतत दु संसार मगे में त चरातल में वि में वन बार केरवके वह से के उतम निर्वानमसा कर akan Abि එතුමාගේ අවසාන වශයෙන් දැක්කදිල්ලීම දැක්කද ආරය බෞද්ධෙක් උන් හමතිීද වෙනස ආත්මාර්ථකමින් නැතිවලයන් ආත්මාර්ථකාමිත්ත. දැක්කද අවසාන වසයෙන් ප්‍රාර්ථනා කළේ බොහෝකාලයක් බොහෝ මනුෂ්‍යයන්ට ධර්මාබෝධය ලබාදද ජීවත්තේවාගේ ලේක කියන්නේ. එක තමයි සත්පුරුසේ බිහිවෙනව උතුම් සද්ධර්මය ඇසුරෙන් කලින් තමන් ගැන විතරක් හිතපු මනුස්්‍යයෝ දැන් හැමෝම ගැනහිතනවා මහාකරුණාවකින්. ඇමට මේ ධර්මයාව බධේවා. හැමෝම මේ භානක සංසාර එතර වේවා. කාටුවත් මේ ජරාමන්න දුකට මුහුණ දෙන්නට නොේවා. ඇැමෝම මේ ජරාමාණක නිදාශල අජරාමර වේවා කියලයි සෑම ආර්ශ්‍රාවකෙක්ම ප්‍රත්ථනනා කර දක්කවද කොයි තරම් පෘතුූල හදවතක් උත්තරේ ත්‍රරමාමනි බුදුපියාන්ාසික ධර්මය තුළින් ඔබට ලඟායනවා ද අපට ලඟායයිනවාද. මො ඉතාම සතුටයි පුතාකවියක්ක් කිය ඇන්නද? අදහසත් දක්ව තෙරුවන් සමයි ඔව කතා කරන්න කට සමහරම නිසුන් කියනවනේ බුදුරටාණ වහන්සේ කෙනෙක් මේ කාලට ඉපදනවායි කියලා ඒ කොහොමට කියද මේ කාලෙ ටිකවිය පුතා මේ දවසට බුදු කෙනෙ පත් දෙනවායි කිය ආවැක කියන්නේ කොමති කියල දහන්නේ ඒක මෙහෙමයි ඉතින් ලෝකයේ දැම් බුදුරජාණ වහන්සේ පහළ වෙනකොටත් ලෝකඉන්නවා සාමාන්‍ය ලෞකෙකාභික්ඥා කියලා කොටසත් තියෙන එක කියන්නේ දැන් පුතාා දකලති මෙන්න මෙහමි දෙගෙන දි්‍යානෝඩන ක්‍රමයක්ත්තේනවා ඉර ලෞකික දිහාන කියලා තාපොසය හෙමින් ඔය කැලෑවල රිසිවරු ඉන්නවා. එයටත් පුළුවන් නිර්වාණවබෝධය නැති වුණත් ඒ ථාාවකාලෙක යටපත් කල දෙහැනක් මතු කරන ධ්‍යනයක් මතු කරගන්න ධ්‍යානයක් කියයන්නේ මනසේ ඉහළම නිස්කලංක නිශ්චල චිත්ත ස්වභාවයක්. ධ්‍යානය කල් කියන්නේ මානසසි දැන් අපි සාමාන්‍ය ඉන්නකටේ මනස කැලඹි මත්්‍යයව කලබලයක් ඒ කලබලේ නැතිවෙලා මනස බොහෝම සංසිදිච්ච චිත්තස්වභාාවකටවා ධානකයන්න ඒවාගේඒ අවස්ථාවක්. එතකොට ඒ ධ්‍යානුවට පු රිසිවරු තාපොසිය බුදුරජාන්ස ලකෙ පහලවලනකුට ඉන්නවා. තින් ඒ දවසින් බැලූ හමට දිවැස් පහල වෙනවා ඉකන රහත්වයෙන් නෑ දිවස් පහලවේට ලෞහික අභක්ඥා කියල කොටසත් යන කැන්නේ. අරතාපසේටත් මෙම භාව කර කලා භික්්ඥා භික්ඥ්‍යය උසස් ඥා පුදෝගන්න පුළුව හැව ොමවාකාලක හැමදම තියෙනනේ ඒයත් බවින් ඉබරයිවා. ඉග ඒවා ඒවයි එච්චනමයි එකන ඊළඟත්බවට එක පිහිටක් නෑ අයි. ඉතින් එතකට දැන් මාර්ග පලඥානය නිටුවට ගැම්බුරුවක් මේත් බවවි සවාන්ු තීලගත් බව සවවාන්තමයි. ල්ල බදුුණකොට ස්ුවවාන් පලි නතිවෙන්නේ නමුත් දැන් කාපසේ මේ ජීවිතේ ධ්‍යානයක් ලබාග නනිදල ඉල්ළඟ ජීවිත ධ්‍යානයක් නැති පුද්ගලිබ බවට පත්යේනවා බ්‍රක්මයකුණු ත්වය වෙනස් නමුත් ඉතින් හැමෝටම අවස්ථානය ්‍යාන පිහිල්ල ගිය ඉන්නවා කුසලයන් වැඩිලා ඉතින් කොයිවිදිින් හරි ඒ ධ්‍යාන වඩාගත්තට පස්සේ ලෞකික වසයෙන් ඒ ධ්‍යාන පලින් බල්ල කියන්න පුළුවන් ලෝකයේ අනාගතය සිද්ධ වෙන දේවල් ගොඩාක් නිවැරදිියමනි වෙයි ගියට සීයම්ම කියන්න නමාරුයි හරිම දවසරත් එක්ක නමුත් කියන්න පුළුවන් යම්තක් දුරකට අනාගතයේ මෙන්න මෙම මහා බුද්ධිවන්තයක් ලෝකෙ පහල වෙනවා අනාගතයේ මේ මහා ශ්‍රම නත්තමය පහළ වෙන පහලවෙම මනුෂ්‍යන් ධර්මය දේශනා කරනවා කියලා එහෙම කියන්න පුුවන් දයේ විශිෂව ඥානු පුදෝගත සිවරුඉන්නවා ලෝකෙ. බුදුරජානාාශය ලෝකෙ පහළ වෙනකොටත් එහෙම රිසිවරු හිටියම්. කුතාහැල ඇති එහම ඔත්තම ගැන අසිතතාපසතුමා කියලා හතිව වනේද . සිත තාපසතුමා ගැන් ඒවාගේ ලෞකික අභිඥා වඩාගැෙන හිටපු උසස් ථාපසතුමෙක්. ඉතිං එතුමා දැක්කා ලෝකෙ මහා අනාගත ලෝකෙ මහාසාස්ෘතුන් වහස නමක් පහල වෙනවා කියල විතරක් නෙවේ එතුමාට අභිඥා තිිච්ච නිසා උතැඇැව හො ප්‍ර්නයම්. එතුමාඒ අභිඥාවම දැක්ක දෙෙකුත් නවෙේ ඇතටම තෞතිසාාවට යනුවත් මේ අසිත තාපසතුමා තවතිනිසා දිවිය ලෝකේ භිඥා ලධාරියෙක් නිසා එතුමා දිවලෝකට යන පුළන්ෙන තු ද ලය. කිය දිවිය ෝකයේ තවතිසාාවේ විනෝදෙන් ඉන්නකොට මේ තෞතිසා විවයකින් ඉන්නකොට තෞතිසා දෙවුරුන්ගේ කලබලයක්ේ නවා ඇයි මේ කලබලයක ලැහවම දෙවරු තමයි කියන්නේ ඇය වහන්සේ දන්න ඇද අද ලෝකේ ලෝතුරු සම්මා සම්බඳධපයාන් වහස මහබෝස තරන් වහසේ මවකුසිෙන් උපති දවස කියලා ඊට පස්සේ ඒ එපදුනාට පස තම ඊට පස බලන්න්නෙන් ඉතින් එක තිසා ඒ රිසිවරුන්ට තාපසයන්ට තමන්ග ඥානනුත් දැනගන්න පුළුවන් ඒ ඒ අයටට දෙවියන්ගේක් ්‍රහ්මන් එක කතා කරන්න පුළුවන් දෙවියන්ට බ්‍රහ්මයන්ටත් අනාගත සිද්ුවන දේවල් ගැන යම්කි වැටහීමක්තියෙනව ඥානය අතියෙනවා දිවස්තිතෙනවා. එනිසා ඒවගේ තතාපස්ෙට රිසරටේ තාඒ දෙවියගගේ බ්‍රක්්මක් ෙනුත් ඒ කරම කරුණනා දැනගන්න පුළුවන් ඒ විදිට මයි ඒයි දැනකන්න විදිරිකතමයි බදුරජාණ වහසනම මේ කාලි ලෝක පහලනවා කියල කල්තිය අනාව කිය කියන්න. නිසා ඒකටත් යම්කිසි මානසික දියුණ අත්තියෙන් ඕෝනඒ දියුණුවටතම අපි ලෞක අභික්ඥා කියලා කිය. සෝපත්ේවා නිවනමරත්තුවා දෙරවා සන්නයි යි දෙරවා සරන්නයි ස ස සෝපත්්‍යවා ස්වාමීන් වහන් සවහන් සේදේශනා කර බුදුපාණන්න් වහන්සේට පහනක් දැල්ුවන්ඩගේ පහනත්දලල ප්‍රඥාව වර්ධනය කරගන්න යෝ ති ස්වාමීන් වහන්සම මේක අත් දැක්. සාදු සස්සා තැම් මහ සහතර පහකට ගෙව්ඩදී මට ේතුවාගේ මාගේ ප්‍රා්නට ප්‍රඥාවත් නෑ ඒනිසා මගේ ප්‍රච්ඥාවවැඩේනනග ම සහෑම දාම යම් යම් හේතුට අතර ම ඒ කරගඩ බැරි වුණා ඒ ඒ වනාට මට හැම ඒක ඒ තාම සුරු පාලයාක එහෙම සිදුණනි ඒ වුණට මම ඒ වැඩේ කලා ඒ උදපා උදේට හන පත්තු කර මම අධිස්්ඨාන කළා මට බොහන්සේට මගේ ජීවිතය පූජජා කරල පූජා වේවා පූජාවේවා පපුජ්ජාවයවද කර ම ම විජීරිතය පූජ කර තුන් ලෝකයක් ලෝකාන් දදගේ පවවා ආලෝකමත් කර බොහන්සේගේ ප්‍රඥා හමයි වේ තුරු දක්සන දක්ක ස යටට දහක් සහ ගර පැති වුණ ද ඒ ප්‍රඥා නෝක ලබාගන්න මහත වේසෙනවා ඒහි සාමක්. මේ පහන පත්තු කහල ක් ඉදකකන්න අයත්ත කිය ලක්හිතෙන මයික පෝඩ්ඩල් ලංකර ගන්නවාමස් මට මේ මගේ ප්‍රශ්ඥාව දෙ පහොම හරි මේ චීහිවිතයම වහ වහන් වල පුරගාන්න දගලිය සත්තයේ ලබා ග්ඩුමට ඕනේ ඒ නිසාමට ම ප්‍රඥාව දවාග අං අධිස්ටාන්තල් මල් පහන් පූජ කල . මාම අධදිිෂ්ඨාන කරන අධිෂස්ඨාන කරලාමම ඔක වහන්සේට පින් දෙෙනවා මට අවුරුදු තිහයක් පුරාවත මම සවය පුදර්මය අවු දවාසුවන්කිසේ බම ඒ හෝව දර්මය මට ොලගුණ මංජිනත් චරකල්කිීවත්තුරේ මගේ පිනක් තිබුණා ඔබොහන් සේගෙන් බණ පදර මෙවැනි දෙයක් මේරෝකේ තිය මහා කියල සාසා ඒ අදහසා ඒ හරි මන්ටි මනසට දනට ශක්තිය ලැබුණා කිය අත. තාම සතුතු ඒ මගේ අධිෂ්ඨානය දවසින් දවස පලගැන්නුනා මං අදදැක් වබවාසේ අධද දේශනා කරකු තිියසනාව දැු මහස හතර පති ම අදදම ඒ සත්්‍යයක් මයිගේ සා තාම හො දයි. එහෙම නොයින්නට රුද අස තුනක් වෙලා බදදුල් ලිඉඳලා මෙච්ච දුරක්ක වෙල්ලා එලිුවෙනකම් හෙම බණහයිද එම බනැහවේ ඒ තමන් තුළ අ වයසික්මවා ගිය ජාවයක් ඥානයක් වැඩලා තියනවා බුදුරජාණන් වහන්සේට එසේ පහන දැල්ලීම තුළින් දෙනිසා මට ම ඔයවගේ අදහසක් පහලෝනේම ඔබ වහන්සේගේ දේසනාවලට සවන්දුන නිසා. ඔබවහන්සේ දේශනා කලා තියෙනවා මල් පහම් පොය කොල තමන්ගේ අදහස ස්ට කරට බුදුපාණහන්හන්සේ වැැදෙන මස්කාර අතිිෂ්ඨානය කරන්න කරම ස්තනාව දේශනා කලා ඒ ඒ ඒක නිසාමයිමමයි වැඩි කරලා බැවී අත්දැක්ක ඉති ඒ නිසාම. ම මදේ වා මොවන්තු වෙලා ආහාරගණය හන්සේට පින්දීලාඒ साත්‍යයක් ති මගේ දීවිත කාල බල සන්සාරය පටන් හත එකතුගො සියල साල් साතිය මේ මේ जीීවිත මंगබැහයි එකතු කर्ගන තිීනවා ඒ සියලූ साල් साත්‍යය ඔහන් සේට ඔය ධර මාසිනය දී අදදද මී මොහදීම අ අතා අදම ूर्ने කරගෙන सणवराण में प्र්‍රහताන් හන්සला වැැच वाවටමदाय ශक्तिවා सන लोग ලැබ ලැබවා ලැබ साध सा සु ස मा මංවගේ මාසරනවෙලා දුක්පදිෙන අනන් අපපර මාන ලෝග සත්‍යය ඉන්නවා. ඒ සියනු ලෝකස අත්තයාද මේ ජංසාාර්ධකින් අතබිදෙන අතවිදමීල. ඔබ වහන්සේගේ පතලවහා කරුණාවී ලයිරිය සක්තිය වහසන මඳ නීරෝගුවේ චිරිසාරත්ීය දිය වෙන දීරිගාශලැබී ඔය දහම් මැස ගස් වස්සවා. ඒ දහම්මමගගලා බාස්වන්ඩ. සාධ කොරෝණීය පින්වත්තු පාසකම්මටත් ප්‍රාත්ථනා කරමු මේ අවුරුදු අසු තුනක් ගිහිල්ලත් මේ හොන්ඳට ඇස්කම්පේනෝ හොඳට ශක්තිමත්ව ජීවත්වයෙනවා ඥානයෙන් කිසිම දුර්ුවලකමක් පේනිනේ සිහි අඩුව අප පේෙන්න හහා පු්්‍යවන්ත ීතයක් ගත කරන ඒ උපාසකම්මට අපිත් ප්‍රාථනා කරමු මේ ජීවිතයේදම ව දීර්ගාෞක්ෂ ජීවිතයක් ගත කරලා ඒ ගත කරන කාලය තුළත් අවෂි වරනෙන් සැම්බලින් ප්‍රඥාව ඩිචි සපත් ජීතයක් ගත කරමින් අප්‍රමාදීව කෙලෙස් නසාගෙන උපාසකම බලාපොරොත්තුව වෙන විදිහටම මේ ජීවිතෙන් ඉහළ මග්‍රපලය නිලාගෙන උත්තරීත රජරාම රමාම හා නිවනටම ලංවෙන්නට ැ පමින් ුතුම් නිවන පූර්ණි කරගන්නට සියලු හේතු සම්පස් සැල සේවා කියල අපි ප්‍රාත්ථනා කරමු සාදුෝසා සමින් වහ සවසරය තව ොහොතක් තව තුම් පලක්කිනවා මටනම් ප්‍රශ්තියන්නේ තයිස් තෙර සන්නයි ම අද මම මේ මයික්‍රපෝණය ඇත්තේ විශේෂිත දना වक्රමම वहහන්සේගේ ධම හන්් ටंग माස हायකට වගේ खलමंगීට කලंग बहुत දැंगවලින් ධरම මसाला में श्रीसा धर में ගන්න बहुतහම සහ මටे මගේ ප්‍රමාණමක් ැතු කිීමක් से के धर्म सने अगर व से ध सामिन वहांසमे धर्मय तरंग प्रणध भावයක් देना किसी तह का धैरूने ममा ुरू आहाफू बाल किसी आकार रहे माट वह से कि अप में धर्म तरंग मकारनेमामाट निधगान्य अं वह से कि धर्मणदाखना मर हरेनह वा पाट එන්නන්නේ ඔබවහන්සකිටම මං උදේ නැකිටනකොටත් නැකිරන්නේ ඔබහන්සේ කරමතෙක්ට ඔොන් පැක හමාත් වැඩ කරන තැන්ත ්‍රයි කට මන්ගේ පැක්ක හමාරත් හන්නේ ඔබවහන්සේගේ ධර්ම එනකොටත් පැයක හමාරත් කාහනය ඔබහන්සකි ධර්මවාඉම මට එක පුතුම ඉට මගේ මේ ධර්මා බෝධය වැඩ් කර කරන්නට මහාළු පොක්තාවක් කම්බුණා මෙතෙදිී ඊට පස්සේ මට මේ මට ඔබහන්සගේ මේ ධර්මයේ මුක්කුම හෝදයක් කරන්න ඕනෑැකින අදහසක් ඇවිල්ලමන් තිංසාහන් මහත්ත්‍යයට කිව්වා මට මොකක් හරි අවස්ථාවක් දෙන ලොවතුරු අරණ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න කිය. ඉතින් එක්තරා දවස මට සුරේෂා මැතිනිය එක් පලි කෝල්ල ගන්න මිස්සලා තිබුණ ැබයි දෙවැනි කෝල්ලගේදී මට එක ආසකරගන්න පුළුවන් වුණා එතුමේ මට මහා ලොකු වර ප්‍රසාධයක් දුන්නා මේ ස්ෝමින් වවහන්ස උබවහන්සේගේඌ උුවන් විදිලේ ඔස්සේ පැේ ධර්ම දේශනාටික සිංහලට අපි වොයිස් ටයිපිං කලකන්නේ ඒ ටයිපිං කරන්න මටේ වරමහම්බුණ තිමම් බොහොම මටක ලැබුණන් දවසේ මට නිදාගන්නය නොකොත් මං මටක කඳ පුරගෙනමගේ මොකද මටේ තරම් ලොක වස්ථාවක්කයක පලවනයක් මං ඉවර කර යිති මං විශේෂෙන් අම් මමිගහගෙන ඉන්නවාන සුරේෂා මැතිනට සහ දිල්හන් මහත්්‍යයට සහ ජයන්ත මහත්තයට මගේ උුණ්‍යානු මෝදන කරනවා මටේ ලැබුණ අවස්ථාව එත එකයි මෙතකයි කියන බැරි මොක අවස්ථාවක් මොකද සබ්බදාන ධම්මජානන් දිනාතිය කරෙන සියලුමු දානයන්ට වඩා ප්‍රමුකයි මේ ධර්මදානය ඒකිනිසා මේ ලෝතුරු අරණ දහම් ප්‍රචාර වෙනුවෙන් සහම මේ බදුරජාණන් වහන්සේගේ පන්සාලස් වසක දේශනාකටපු අසූ හර දහසක්කූ මේ ධර්මස්කන්දය මේ අනන්ත වූ සසර දුක්විනියට ජනයා වෙනුවෙන් ප්‍රධාරය කරලා ඒබෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න හම්බෙනුවකේ අවස්ථාව මටඒක හිතාගනත් බරියාස්ථාවක් ස්වාමින් වවාන්ස. ඉ මං වෙනුවෙන් මට මේ අවස්ථාව ලැපුණු ලබා දුන්නු දිල්හන් මාත්මය සුරේෂා මැති නිසාහ ජයන්ත මහත්මැට මගේ බොහෝම භක්තියක්දර පුුණ්්‍යාන බෝධනාව කරනොම අස්ථාවේදී ඉනිසාව බොහන්සේගේ මම ඔඌ ගුවන් ඉදිලි ඔස්සේ සියලුම ධර්ම දේශනා ඉදිරියට මම දැන් පලවිනෙක මංිඉවර කරා ඉතින් දෙවැනි එක ඉන්දල ඉදි ටම මංගේ වැඩේ ප්‍රමුකෝ කරනවාය කියන කාරණය මතක් කරන්න සහ පුුණ්‍යාදුරම උදදාා කරසා සමත ඩැන් අනිත්යටත්තේ උතුන් ධර්මය අවබෝධ කරගන්ඩ මාර්ග පාදලතින සත් පුරුෂය දැන්ක් මම අමුත්වේ නායි කියන්ඩ වශ්‍ය නෑ වෙන්න උදාහරණ කියමේ හැම තැනවති උදාාරණ තම දැම්ල අතා කරන කතා කරන හැම අප මේ බුද්ධශ්‍රාවකගේෙන්මක දෙයක්න කියන මොකාද තමන් ධර්මාබෝධය ලැබවා අනිත්තයටත්මාව බෝධි ලබා දෙන්නදෝ. ඒතමයි බුද්ධ ඥානය ආශ්චාරය. උන්වහන්සේ සාරසංකල්ප ලක්ෂයතිසි පෙරුම් පිරුවේ. අන්නේ උත්ත්‍රීතර පාපාත්තනයි. මන්වහන්සේගේ සුවද වන්හන්සේ සෙවනැල්ල උන්හන්සගේ ස්පර්සිය අපිට ලැබුණ නම් අප තුලත්ේගුණ වැඩිනව බුද්ධගුණ. නිසා බුදුරාන් වහන්සේගේ ශ්‍රාවකවීමට මේ විශ්වේතිය අමරණීය වරම ඔබට වරම ලැවිිලටාක. සා ත වඩා ලබන්න දෙයක් නෑ විශ්වේ. කිසිම දෙවට මනුස්සේට බ්‍රහ්මයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයක්වීම හැර ලබන්න පුලන් වන්න කිසි අමරණය අවස්ථාවක් නෑ. හළම අස්ථ යම විශ්වය කෙනෙක්ට ලැබෙන සම්මා සම්බුදුධපියාණන් වහන්සේ ශ්‍රාවකෙක් බාට පත්ති මේ තෑම් විශ්වය කෙනෙක්ට ලැබෙන ඉහළම භාග්‍ය ඊට වඩා භාග්‍යයක් නෑ කිසි කලක ඔබ එබන්ධ උභාග්‍යවන්තියෝ ඒ බවපට වැටහෙනවාද තාම සතුටයි අපි මේ දරන උත්සාහය බොහෝ මල් පල ගැන්නෙනවා කියලයි පේන දිල්ලාන් මාහත්‍ය නේද අනුරුද්ධ මහතා ජන්තමහතා සනරාමර ගාත්‍රීද අපිට සාමානෙන් ලෝතුරු වර්ණේ ද්‍යපේ සනිදා ලෝතුරවන්න්නේ දිහම්බේෙන් නඇති බොහෝ පින්වතුන් මෙහ මුණගහෙනවා ෝම සතුට අරිම සතුටක් ඇත්තනම අපිට තවතා වීර ඇතිවෙනවා ඔබවිෙන් බණදේශන කරන මගේ නම් පොරුන්දුව ම මියනතුරුම බුදුරජානාශික ධර්මය දේශනා කරනවා ඒ නවත් අන්න පුලුවන් සමතෙක් මේ විශ්ය පහලවෙෙනනෑ කිසි ආකාරෙක කි. ෙක්ට මනවත්න්න බෑ මම බුදුරජාන් වහන්සේ ධර්මය දේශනා කරනවා මියනතුරුම. එනිසා ඒගැන බයක් ඇටිකර ගණ්ඩ එපා මේ ධර්මය අවබෝධ කරග්ඩ සූදානමෙන් ඉන්න සියලු මනුස්සියෝ සත්පුරුසි වසින් අපිට කන්දිනවනක් ඒ කාන්තින් ධර්මාබෝධය ලංඟා කරලා දිනවා ඒ ගන සැක අත්තියා ගණ්ඩ එපා එක ශ්‍රී අරණ විහාරිපපුොර හුඳුවක්. ශ්‍රී සනරාමර රාත්‍රියය ඔබ වෙනුවෙන් වෙන් වෙන්නෙම ඒ අමරණිය මනුෂ්‍යත්්‍යයට වටිනාකමදින්න්න. එනිසා ඒ උතුම් පරාත්‍රීයට සහභාගල දැන් එලිවෙලා ඒ වුනත් දෞදුරුටක් බණහා කරෙන සතුසිංහින්වා ගොම සතුටයි. දෞතියනවාව දදහස් ගෞර ස්වාමීන් වස ටමාගේ නස්කාරය සෝපත්ේවාවා මේ ගෞරණය සාමී තුගේ නම මම වයන් ගොට දඩගමී කරුණාදල් ගොඩ ඉසල ප්‍රශ්නය වනේ හොදැ. ඒමයි මේ ගෞන සාමින්වාන්ස මම කාරණා දෙකක්ඉ සයිමිතන්ට මේ ගත්තේ මටන්ට ආදුනිිකයෙක් වුණාට සාමාන්‍යමන් ධර්මයට ලොකු ප්‍රවීනයකුත්නෙවේ ලොකු ආදනිිකයෙකුත්නෙවෙයි ඒත් මට ඕමනාවත් තිබ්බා මම යන මග මට චුත්තක්හෝ මගේ සාම්බෘරසිය යොමු කරගඩු ඕනයි කියලා. ඒ නිසා මම ඉඩලීමක් කලා ගේ යහල් වි කතා කලා මෙහෙම තියරනක් තියෙනවා යමු කියලා. එයාගට වහන්සේව හඳුන්වාදුන්න්නේ මම තමා ලොගුතුරු හරණ හරහා මම ඉටවසේ මහත්‍යටිකව මහත්‍යපි මෙෙම මනත්තින යමු මට කරන ලොකුම උදව්ගෝතම ඔයා පල්ලවෙනි බණවරේවත් මෙතන අහගෙන ඉන්න කියලා. මට හරිමු සතුටුයි මට මානසික සුවයක් ලැබෙනවා මොකද නොෑ. මගේ ස්වාපුුරුසියාට හොඳ කල්්‍යාන මිත්‍රෙක් මුණ ගස්සා ගැනීමට මන්ට්‍ර ශක්තිය දෛරිය ඊය රාත්‍රී සිට ලැබුණා කියලා ඔ වාද එ මුල්බනවර විතරන්නේවෙේඉන්න ෝබල හොයි හොයි ඉතාම සතුට පළුම්බනවරෙන්ගේ නෑ නීද. එහමයි ඊරඟට පින්වස්සාමීන් වවහන්ස මගේ කල්යානමිත්‍රිය උන්වහන්සේ නමක්ින්න්නවමං උන්වහන්සේගේ නම මෙතැදී ප්‍රකාශ කරන්නේ නමු උන්වහන්සේක මා ගත්ත ඔහෝ ධර්මිති ඉබ්බා එත්තනින් මට අඩටත් ඔවහන්සේ ධර්මය දේශනා කරනකොට ඊරඟ පදේ ොකද කියන එක මගේ හිතන් මැවිිලපේෙනවා මට ඒවගේ ධර්මය ගැල්පුුණා ගැලපෙනවා ඒ වගේම මට මගේ කාමරාග පටික කැඩේෙනවා තේරෙන්ෙනවා මාව වයි පේට්නවා තේරෙනවා මගේ මානසික සුවය තායක සුවය එන්නෙන්ට වැඩුණේ වහන්සේගේ අභිධර්ම කොඩස් ශවනය කරන්න ගොට ගදරෙන සිට මේ ඉතින් මම එතෙන්දි අර චිත්ත අක්ෂනවා හැදෙන හැටි ඒ වගේම ඒ අභිධර්මය බොහෝ විවිධකොටස් හොඳින් පාරිසිීරණිය කළ හැවයිමං කිසි දවසකට සනරාමණ රාචචී හටට මෙැහැවවා මං ඇැහු සතිය පුරා දවස් පහකට හයකට කඩගඩා මගේ පුරද්දක්තියනවා ඒක මගේ ගති හෝ පුරුදදු කොටසට ඇතිවෙන්න ඇතිමකොද මං ගුරදුරමහත්මයක් නිසාවෙඩ ඕනෙ මම බණ අහන්නේ ලියලියා. හට මට ්‍රී හටස්ම ක්‍රාත්මකත් වෙනවා. ඉතිං ඒ තුළ මං වැටහුන් නැති අමක්තිනා නම් පෙරලා බලනවා සමහරයවා බලඩුවෝනත් නැහැ ඉතිං ඔබහන්සේ මට තවත් ඉදිරිටියන්ඩ ලොකුප ශක්තියක් දහිරයක් දුන්නා ඒ ධර්මය තුළ ඒකට ඔබහන්සේට පුුණ්‍යානමෝදනා කරඩ මන් දෙවනි வர, ගේ අධිස්්ටානය වනේ. ඒවගේ මං අහලතිනවා මේ පුුණ්්‍යභූමිය මේ ලංකාදීපය අවසානම හරහටන්වන්සේ වනේ මලියදේව මහරහතන් වවන්සේ වට්ටාරමදී ධර්මේ දේශනා කර කරා ඉන්න අතර අරහත්පලට පත්වූවා කියලම අහලතිනව පුරාණය කතාවක් ඉතිං ඒ හා සමාන ඔබවහන්සේද මේ ධම්ම මණ්ඩත්පේ දීම, ඒ ධර්මය දේශනා කන හටර තුරදීම ඔබහන්සේගේ සියලු මාර්ග පලපූර්ණය ඒවායි කෙරමං අධිස්්ටාන කරනවා. මමත් ඔබහන්සේගේ ලොතුරු වරණ මටක් දෙන්න පුළන් බොහෝ පිරිසකට දුන්නා ඒ ශ්‍රවණය කරනවා. තවත් බොහෝ පිරිස ඔබහන්සේගේ මේ ධර්මය ප්‍රචාර්ණය කරට ලැබේවායි කියක්මං අධිස්ථාන කරමින්. ඔබහන්සේට දීර්ගායස ලැබේවාගේ අධිෂ්ඨාන කරනවා මේ සනරාමර රාට්්‍රීනමේ අර ඌගුවන් විදිරිය ඔස්සේ හෝ කියන ධර්ම දේශ නාශ්‍රවනය කරලා තමන්ගේ තමන්ට සම්මාදිිච්්‍යයට පත්වීමට සක්තිය ධෛරිය ලැබෙන්න්ඩ ඔබහන්සේට ඒ කර්ථවය කරඩ ශක්තිය දෛරිය දීර්ගායස. උතුම් කායික මානස්කු සුයම අත්තේවා කියල.ඒවගේ යම්හයකින් මගේ ඔබහන්සේ අර අන්තිමටගෙන දර්ම කරුණ වලදී මට තම තඩින්බ ඒ ධර්මි වැටහුුණේ සහට ඔබහන්සි සමාධිගත වෙලා මම දැක්කාදොත් කියලා මට හිතුණා මොකොද යටඩුවක්කාව මගේ විඤ්ඥානය විඤ්ඥානය කියනවා. ප්‍රඥාව ප්‍රඥාව කෙන විඤ්ඥායක් ශක්තියක්නේ. එ සතරමහා භූතවන තියෙන ශක්ති මද මේක තියන්නෙත් කියලා. එතකොට කියලක් මට හිතුණ මේක මේ ඉලෙක්ට්‍රෝන් පෝටොන් නියුටෝන් ගතිත මේක වැඩෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන් ගටී රත්වීම මතද මිනිස්සුන්ට දේශය නග ඉන්නේ කියලා.ටස ඔබවහන්සේ දේශනා කරනවා මට ඒවට කියන්න රුත්තරතිය නම් අමක කියන්නෑ මං මට එක තපනිය ධර්මයක් වෙයිද කියලා හිතලා මම ඒ ප්‍රශ්නෑහුවනෑ. මේ ඉතින් ඒකගේ මට විශ්‍යි පොඩ්ඩපට දැනවා මමකොද මම විද්‍යාව ගන්න පුරුවර යක්නේ මම වානිජ විශෂයවගන්න කෙනෙක් නිසා විශ්‍ය දැනෙනවා ඉතින් ඒවට පිටුහල් වනේ. බොහන්සේලාල වගේ කල්ලයාන මිතියන් ඒ නිසා බෝහන් සිේත මාගේ නමස්කාරය ෑමත් පුද කරමින් මගේ කතාවන වත්න. සප සා ස න පොරොව ආකාර තු නිවන් මගේ ජීවිත දී පුර් කරන සියන හෙ සම්පත් ශිර්වාධයන් ූර් යානන් ුණන් ශිරවාධ්‍යන් සැසේව තුන් වන ූර්න ෙත්වා දරුවන්සරණයි සාධ සාධ සාධ. අවසරයි ස්වාමීන් වහන්ස මම බෝහෝ කාලයක්කිදලා ඔබවහන්සේගේ ධර්මය ඇසුවෙනෑ. නමුත් මටගිය මාසේ ධර්ම සවනය කරගන්නල ලැබුණා YouTubeුටඉත්බේේ. ඒකෙ මම එලිවෙනකම්ම ඔබවහන්සේගේ බුදුගුණ ගෑන කියනවරන හරි ආසාවයෙන් අහන් හිිටිය. ඇත්තෙම, ඔබවහන්සේ විසි රජිත බුද්ධ වන්දනා පොත මම අරීම ආසාාවෙන් වන්දනා කරනවා ඇත්තෙෙන්ම මට පුදූම හිතට සහනයක්තමාල් ලැබෙන්නේ. ඒ සහනය වචරියෙන් විස්තර කරන්න පැහැ. මම උදේහවස නිරන්තරෙන්ම බුදුගුණ ගැන සිහිකරනවා. මම ගමනක්්‍යන අවස්ථාවේද, බුද්ධාන සතිවාාවනා වැඩමින් තමා යන්නේ මට දරුවෝ පස් දෙනෙක් ඉන්න අම්ම කියනෙක් ඒ වනාට මට මේ හැම දේටම වඩා බුදුගුණ දම්ගුණ සගගුණ ගැනමයි මගේ හදවතේ නිරන්තරෙෙන්ම මේ ඇති සදාව ඇතිවන්නේ ඉතින් මම දැ මාණික මා මෙතැන්ට ගෙනාවේ මගේ නංගී ඉතින් ඒ නංගී නිරන්තරෙෙන්ම ලෝතුරු බුදුුවරන ඒක අහන මේ කෙනෙක් ඉතින් එයා තමයි මාව තව තවත් මේ සද්ධර්මයට යොමු කොලේ ගිවාඉ ඉතා මුහොදයි නංගි තමයි යොමු කරේ ධර්මයට ඒ වගේම ඇය ඉන්නේ තව මෙහිනිින් වහන්සේ නමක් වීමටමා බලාපොරොත්තු වෙන්නේ. ඒසේම සිද්දේවා ස්ටේවා පා මම නිරන්තරෙන්ම එතුමියට ආශිර්වාද කරනවා තව තවත් මේ ධර්මය අහගෙන ඒ මග යන්ඩ ලැබේවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කරන උත්සාහය වැෑයම මටනා ඇස්සලට කදුලු නගෙනවා. ඒ තරම්, අන් දෙකළ නෑ මේ වගේ ස්වාමීන් වහන්සේ නවක් මේ තරන් කැපවීමෙන් අපට මේ අපි ඇත්තටම සංසාර දුකක ඇවිල්ල ඉන්නේ. අපි කොතනට වැටයිදකෙන අපිවත් දන්නෑ. ඉතිං අපේ ඒ මාර්ගය යහපත් මාරිකට යොමු කරන මේ වගේ සාමින් වහන්සේට තවතවත් මේ වගේ ධර්මදේශනාවන් පවත්තන්න ශාත්‍යය දෛරිය වාසනාව, ලැබේවා කියල මම එක හිතින්මර්තරන සදුගේ නිර්වාණ මගත් යොමු වේවා කියලම පාර්තනා කරනවා. සෝපත්වා බදුට අප්‍රමාධි උතුම් වූ නිවත්ම වඩන්නට සියලු හෙල් සම්පස්සල සේවා නිවනම් පූර්ණවෙත්වා සූපත්තේවා සුකි බා සුද්දීදායූ තෙරවාන් සරණයි.